හොඳයි හයිට කෙසල් එකට අද තමම් පිළිගන්න අපිද කතා කරන්න සුදුනම් වෙන්නේ අලුත් ගැජට් එකක් ගැන. මේක හැමෝම දන්නවා, සමහරවන් නොදන්නයි ගොඩාක් ඉන්න පුළුවන් මේ ගැජට් එක. මේක අපි පාවිච්චි කරන්නේ මොකටද? අපි මේකෙන් හදමු හොරුන්ට පේන්නේ නැති, හොරුන්ට පනින්න බැරි, හැම හොරෙක්ම අපිට ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් එලාම් සිස්ටම් එකක්. කොහොමද අපි හදාගන්නේ ඒලාම් සිස්ටම් එකේ මේ ගැජට් එක මොකක්ද කියලා අපි කතා කරන්න හදන්නේද? එකතු වෙන අපිත් එක්ක හයිටෙක් SL. හොඳයි, මේකට අපි කියන්නේ IR beam detector. අපි කියනවා intruder detection IR beams කියලා. මේක අපිට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ නම් කොටුවේ, අපි දන්නවා first cross street පළවෙනි හරස් වීදිය අපිට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. මේකේ brands ගොඩාක් තියෙනවා, එකක විදිහට හදන්න තියෙන හදලා තියෙනවා තියෙන අපිට ගන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් ඒවා නිෂ්පාදනය කරලා තියෙන චීනේ. ඒතර චීනේ නිෂ්පාදනය කරපුවත් එක එක මිල ගණන් වලට තියෙන සාමාන්‍ය මම අද පෙන්වන්න යන එක රුපියල් 1900ක් 1500 අතර මුල ගණන් වල තමා තියෙන මිල පරාසයක. හැබැයි මීට වඩා වැඩි මිල ගණන් ඒවත් මිලදී ගන්න පුළුවන්. නමුත් එකම කාර්ය කරන්නේ අපි බලමු මේකෙන් අපි කොහොමද පහසුවෙන් මේ හොරුන්ට පනින්න බැරි, හොරුන්ට පේන්න බැරි මේ වැටක් හදාගන්නේ කියලා. අපි මේක විවෘත කරලා බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. අපිට හම්බ වෙනවා ඉන්ස්ටොලේෂන් ගයිඩ් එක. ඉන්ස්ටොලේෂන් ගයිඩ් එකේ පැහැදිලිව කියලා තියෙනවා මේක හවි කරන ආකාරය. ඔයාලට පේනවා සියලුම දේවල්. අපි මේ බීම් එක ෆික්ස් කරන ආකාරය, ඒ වගේම මේකට ඇතුළේ තියෙන සියලුම කොටස් ගැන විස්තරයක් පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ වගේම දෙපාර්සම ඒ වගේ විස්තර සඳහන් වෙනවා. ඊට අමතරව අපිට පේනවා මෙතෙන් තියෙන මේ වගේ ෆික්ස් කරන පාර්ට් කීපයක්. බල මොනවද මේ තියෙන්නේ කියලා. අපිට තියෙනවා ඇන, ඒ වගේම පෝල් හෝල්ඩර්ස් කියලා. මේ පෝල් එකට මම හරි ෆික්ස් කරන්න පුළුවන්. ඒ වගේම බිම් ඩිටෙක්ටර්ස් ෆික්ස් කරන මේ වගේ පාර්ට්ස්. මේ පාර්ට්ස් වලට අමතරව අපිට තව ගන්න මේක විවෘත කරාම හම්බෙනවා මෙන්න මේ වගේ කොටස් දෙකක්. අපි බලමු මේ කොටස් දෙක මොනවද කියලා. එක කොටසක අපිට පේනවා ගහලා තියෙනවා ට්‍රාන්ස්මිටර් මෙන්න මේ වගේ කොටසක්. ඒ වගේම අනිත් කොටස ගහලා තියෙනවා රිසීව් මෙන්න මේ වගේ කොටසක්. රයිට්, අපි මේක එකක් ගැන කතා කරමු ඉස්සෙල්ලා. අපි කතා කරනවා ඉස්සෙල්ලාම ට්‍රාන්ස්මිටර් කියන්නේ මොකක්ද කියලා. මේ ට්‍රාන්ස්මිටර් එක මේ රිසීව් එක ඇත්තටම සවැඩ කරන්නේ කොහොමද? මුලින්ම බලමු ට්‍රාන්ස්මිටර් එක විවෘත කරන්නේ කොහොමද කියලා. අපිට පහසුවෙන්ම මෙතන තියෙන ඇනේ බුරුල් කරගෙන මේක විවෘත කරගන්න පුළුවන්. මේක ඇතුළත දර්ශනය වෙන්නේ මෙන්න මේ ආකාරයට. අපි මේකට කියනවා ඇක්ටිව් ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් එකක් කියලා. මේ ට්‍රාන්ස්මිටර් එක කියන්නේ මෙයා මෙන්න මේ සෙන්සර්ස් දෙකෙන් ඉන්ෆ්‍රාරෙඩ් බීම් එකක්, අපි කියනවා අදෝරක්ත කිරණයක් නිකුත් කරනවා. මේකට අපි විදුලිය සැපෙව්වහම මේක අපිට පේනවා. මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා අපි විදුලිය සපයන අග්‍ර දෙක, ඒ වගේම ෆ්‍රී ඇක්ටස් අග්‍ර තියෙනවා, ඒ වගේම අපිට පේනවා ටැම්පර්ස් තියෙනවා. මේ අපි මොනවද කියලා කතා කරමු. මේක සරලවම සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ රිසීවර් එක සෙන් කරන IR බීම් එකක්. මේ IR බීම් වල තියෙන විශේෂත්වය IR බීම් එක අපිට PVS එකට පේන්නේ නැහැ. මේක බලන්න පුළුවන් අපිට කැමරාවක් හරහා බලා ගන්න පුළුවන්. හැබැයි ඒක ලේසියෙන් පේන්නේ නැහැ. මොකද කැමරාව මතට IR සිග්නල් එක පතිත වුණාම විතරයි අපිට බලා ගන්න පුළුවන්. ඒ අරෙන්න PVS එකෙන් කිසිසේත් මේ IR සිග්නල් එක අපිට දැర్శණය වෙන්නේ නැහැ. එතකොට මෙයා මෙතනින් නිකුත් කරන මේ IR සිග්නල් දෙක ට්‍රාන්ස්මිටර් එක විදියට අපිට බලා ගන්න පුළුවන්. මේ වගේම තියෙන රිසීවර් එකෙන් රිසීවර්ගේ මෙන්න මේ ස්ථාන දෙකට මේ ආකාරයට මේ දෙක මෙහෙම සම්බන්ධ වුණාම මේකෙන් මෙන්න මේ කොටසෙන් මේ එන IR සිග්නල් දෙක මේක මෙන්න මේ ස්ථාන දෙකට මේක මෙන්න මේ ස්ථාන දෙකට නිවැරදිව පතිත වෙන්න ඕනේ. පතිත වුණාම මෙයා හඳුනා ගන්නවා, මේ රිසීවර් එක කියන කොටස හඳුනා ගන්නවා මේ බීම් එක මේ වෙන බීම් එක හරියටම මේක පතිත වෙනවා, ඒ දෙක අතර කිසිම බාධකයක් නැහැ කියලා. එතකොට අපි කතා කරොත් මේ සෙන්සර් ගැන. මේක බරින් ගොඩක් අඩුයි, බොහොම සහැල්ලුයි. මේ සෙන්සර් එක ෆික්ස් කරන්න අපිට මේ වගේ හෝල්ඩර්ස් දීලා තියෙනවා. මේ හෝල්ඩ් එකක් පාවිච්චි කරලා අපිට පහසුවෙන්ම මේ හෝල්ඩ් එක පිටිපස්සට ෆික්ස් කරලා ඉවරලා යන වලින් මෙහෙම හයි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට වීඩියෝ එක අවසානයේ දැක් ගන්න පුළුවන් කොහොමද මේ හෝල්ඩර්ස් හයි කරලා අපි සම්බන්ධ කරලා තියෙන්නේ කියලා මේක. ඒතර මෙහෙම තැනකට අපි හයි කරාට පස්සේ කෙලින් මේ විදියට අපිට මේ මේක ඔස්සේ මේකේ දිශාවන් අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. අපිට පේනවා මේක මෙහෙ අතට තිරස්ස සහ සිරස්ස,
මෙන්න මේ ඇණිය කරකවල අපිට පුළුවන් සිරස්ස මේක ඇන්ගල් එක හදාගන්න මෙහෙම කරගෙනවට මේක හැඩේ වෙනස් ඇන්ගල් එක වෙනස් වෙනවා. ඒ වගේ අපිට ඕනම ඇන්ගල් එකකට මේක හරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි රිසීවර් එක. රිසීවර් එකත් ওই විදිහටම රිසීවර් එකත් මේ විදිහට කොටස් ඔක්කොම අපිට හදා ගන්න පුළුවන් හැරෙන දිශාව. අපිට අංශක 180ක් වෙනවා නම් ඇත්තටම කිව්වොත් මේක මේ විදිහට හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ විදිහට බීම් එක හයි කරලා අංශක 180ක් ඔස්සේ මේ විදිහට බීම් එකක් ඩිටෙක් කර ගන්න පුළුවන් මේ රිසීවර් එක පාවිච්චි කරලා. එතකොට අපිට මේක මේ දෙක විතරක් තිබ්බා කියලා අපිට හදා ගන්න බෑ සම්පූර්ණ සිකියුරිටි සිස්ටම් එකක්. ඒ කියන්නේ අපිට හොරුන්ට පේන්නේ නැති වෙන්නේ මේ වැටක් බැඳ ගන්න බෑ. එයි මේකට වැටක් කියන්නේ අපි මේ කිරණ දෙක ගමන් කරන මාර්ගය ඇතුළත කිසියම් බාධකයක් පැමිණි විගස මෙයා මේ ට්‍රාන්ස්මිටින්ගින් රිසීවර් එකේ තරංග අවහිර වුණා කියලා මේ රිසීවර් එක හඳුනාගත් සැනින් මේ රිසීවර් එක එක දැනුම් දෙනවා මේක සම්බන්ධ කරලා තියෙන කොටසකට. අන්නේ කොටසට අපි කියනවා එලාම් කන්ට්‍රෝල් සිස්ටම් එකක්. ඒ වගේම නැත්නම් අපි GSM එලාම් කන්ට්‍රෝල් සිස්ටම් කියනවා, වයර්ලස් එලාම් කන්ට්‍රෝල් සිස්ටම් කියනවා. මේ අපිට කොටුවේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒවා මේ වීඩියෝ එක අවසාන වෙනකල් දැක් ගන්න පුළුවන්. GSM එලාම් කන්ට්‍රෝල් එකක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. අපි ඒක ගැන පස්සේ අපේ වීඩියෝ එකක් තියෙනවා, බලා ගන්න පුළුවන්. ඒ GSM එලාම් කන්ට්‍රෝල් එක සාමාන්‍යයෙන් GSM වෙන්නේ අපි කියනවා SIM එකක් ආශ්‍රයෙන් පාවිච්චි කරන ගමන් රුපියල් 20000ක් වගේ මුදලක් කරනවා ලංකාවේ. 25000ක් 20000ක් අතර ඒක චීන නිෂ්පාදිත. ඒ වගේම SIM එකකින් කන්ට්‍රෝල් කරන්න නැතුව අපිට රිමෝට් එකක් ආධාරයෙන් පාවිච්චි කරන ගමන් රුපියල් 10000කට ගෙන දී ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ. එතකොට මේ විදියට අපි මේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. අපිට දැන් දිස්සන ආකාරයට මේක අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි කැමති ඕනෑම තැනක ඕගලන්ට දැන් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ විදියට මේ රිසීවර් සහ සෙන්ඩ් එක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ පෙනුන විදියට අපි වීඩියෝ එක සම්බන්ධ කරාට පස්සේ මේ පාර්ට්ස් දෙකම අපි සම්බන්ධ කරාට පස්සේ අපිට දැర్శණය වෙනවා මේකේ කොහොමද ඇත්තටම සිග්නල් එක ගමන් කරන්න කියලා. මේක අපි කියපු විදිහට මේ පවර් කනෙක්ට් කරනවා. සාමාන්‍ය වෝල් 12ක විදුලියෙන් තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම මේ අපි මේ අග්‍රවලින් මේ විදුලිය ලබා දුන්නාට පස්සේ මේ රිසීවර් එක අපිට පේනවා. ඒකටත් අපි පවර් ලබා දෙන්න ඕනේ මෙතන සෙන්සර්ස් දෙකට. ඊට අමතරව මෙතන එලාම් කියලා මේ දැర్శණය වෙන්නේ. මෙතන මෙන්න මේ අග්‍රවලට තමයි අපි සම්බන්ධ කරන්නේ අපේ සිකියුරිටි සිස්ටම් එක. ඒතකොට සිකියුරිටි සිස්ටම් එක ඩිටෙක්ට් කරගන්නවා මේ දෙක අතර එන තරංගයේ හරහා යම් කිසි බාධකයක් පැමිණලා තියෙනවා. අන්නේ බාධකය පැමිණු විගස මෙයා හඳුනා ගන්නවා මොකක් හරි කෙනෙක් ගිහිල්ලා තිනවා මේක අතරින් කියලා. එතකොට මේක අපිට මීටර 50ක් මීටර 100ක් වගේ දුරකට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මේක හොඳ එකක් ගත්තොත් අපි කියන මිලෙන් අධික එකක් ගත්තොත් මේට වඩා හොඳ එකක් ගත්තොත් වැස්ස වගේ පොඩි පොඩි බාධක පොඩි පොඩි අවහිරතා ඇරෙන්න විශාල බාධකකින් පමණයි මෙයා හඳුනාගන්නේ මේක හරහා මොකක් හරි ගමන් කරා කියලා. ඒතකොට විශේෂත්වය තියෙන්නේ මීටර 50ක 100ක දුරකට මේක ගමන් කරාම ඇත්තටම අපිට කියන්න බෑ අපිට පේන්නෙත් නෑ සමහර ලාවට මේකක් සවි කරලා තියෙනවා කියලා. ඔයගොල්ලෝ දැක් ගන්න පුළුවන් ගොඩක් විශාල ප්‍රමාණයේ වතු ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. මොකද එක තැනක රිසීවර් එක සහ එක තැනක ට්‍රාන්ස්මිටර් එක දෙකම හයි කරාම මේ දෙක අතර පරතරය මීටර 50ක් වගේ වෙනකන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මීටර 50 ඒ සම්බන්ධ කරන උස අපි සම්බන්ධ කරන නිවැරදි උසක් තියෙනවා. අපි ඒක ගැන පස්සේ කතා කරනවා. ඒ උසේදී කිසියම් බාධකයක් පුද්ගලයෙකු හෝ සතෙකු ගියොත් මේ බීම් එක මොකක් හරි ආකාරයකින් මේක මෙහෙම බාධක වෙච්ච ගමන් මෙයා ඩිටෙක්ට් කරනවා මොකක් හරි ගියා කියලා. හැබැයි ඒ බාධා වෙනවා කියලාවත් කිසිම සිග්නල් එකක් කිසිම දෙයක් ඒ අයික හරහා ගිය කෙනෙක්ට දැනෙන්නේ නැහැ. මොකද ඒ කාටවත් මේ දෙක හරහා මේ යන සිග්නල් එක පෙනෙන්නේ නැහැ. මේක අපිට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ලොකු ආයෝජනයක් කරන්න ඕනේ නැහැ. මේ පාවිච්චි කරන්න මේකෙන් තව ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට මේක පාවිච්චි කරන සමහරු මේ කරා කවුරු හරි ගියාම ලයිට් එකක් පත්තු වෙන්න හෝ අපිට පත්තු වෙලා දෙන ලයිට් එකක් නිවෙන්න ඒ විදිහට වෙන වෙන පරිපත රාශියකට මේක පාවිච්චි කරනවා. මේ ගැජට් එක හරි පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. බොහොමයක් දෙනවා කතා කරන්නේ නැහැ මේ වගේ ගැජට් ගැන. හැබැයි මේව අපිට පහසුවෙන් වෙලද පුළේ මිලදී ගන්න පුළුවන්. විශේෂ කාර්මිකලව සම්බන්ධ කරගන්නා වගේම ඊටත් ඔයගොල්ලෝ ලේසි මේක බොහොම සරලයි. අපිට මේ කරගන්න පුළුවන් ඕන කෙනෙක්ට බොහොම සරල ඉලෙක්ට්‍රොනික දැනුමක් සහ උපාංග තියෙනවනම් මේ වගේ පද්ධතියක් මිලදීගෙන ඔබගේ තියෙන සෑම දෙයක්ම සොරසතුරන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. මේක බොහොම සරලවම ඉගෙන ගන්නවා නම් ඔයාලට එලාම් එකක් හදලා ඉවරලා එලාම් සිස්ටම් එක ගැන නිකන් මේක හරහා කවුරු හරි ගියොත් එලාම් එක වදින්න එලාම් එක රින් වෙන්න හදා ගන්න පුළුවන්. හොඳයි. අද හයිටෙක් ෂෝ එකෙන් අපි කතා කරේ මෙන්න මේ වගේ 4D ගැජට් එකක් ගැන.
අපි නැවතත් මේ වගේ අමුතු ගැජට් වැඩි කතා කරන්න නැති හරිම දුලබයි මේ වගේ ගැජට් එක ගැන කතා කරන්න. නැවතත් අපි එකතු වුණු හයිටෙක් SL එකතු වෙන අපිත් එක්ක subscribe කරන්න දිගටම මේ වගේ දේවල් ගොඩක් ඔයගලට දැනගන්න පුළුවන්. ස්තුතියි.